Sri Lanka and the Haspakshi, Vidhaika Sabaha Visin, Emma Pakshi, Nava Vedabalna Sabahapati Varialis, Amati Achari Vichidas Rajapakshamata Patkirimata, Pasukita Katiutukali, Amati Nimal Siripala the Silva Mata, Ehi Vedabalna Sabahapati Varialis, Patkaratibu Muhutakai, Kesivitat, Vijayadas Rajapakshamata, Patkirimata, Emma Pakshi, Neuchenekal, Tilanga Sumutipala Mata, Virudhi Palakalatar, Pasu, Eater Sri Lankani the Haspakshi, Nimal Siripala the Silva Mata, Parshavind, Dedi Virudia Kilabuna. Nabut Nava Vedabalna Sabahapati Vijayadas Rajapakshamahataage Nama Metivarna Commission Sabahavatada Idiripat Kala Bava Pasukita Imapakshi Vedabalna Lekam Dushmanta Mitrapala Mahata Madhya Vetha Denum Dunne Illabu Chodanavalata Pratichara Dakwamin Kese Vithat Mahinda Amaravira Lasanta Alagevanyan Amatyavarun Saha Parliamentu Mantri Duminda Disanayaka Mahata Visin Imapat Kirimata Erihiva Adhikarane Peminilla Konukalatara එම පැමිණිල්ල සලකා බලමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩබලන සභාපතිවරයා ලෙස පත්තු විජයදාස රාජපක්ෂ සහ එම පක්ෂයේ වැඩබලන ලේකම් දුෂ්මන්ත මිත්‍රපාල යන මහත්වරුන්ට එරෙහිව වාරණ නියෝගයක් නිකුත් කිරීමට අධිකරණයේ කටයුතු කළා. අදාළ වාරණේ මැයි 8 වෙනිදා දක්වා බල පැවැත්වෙනවා. මෙහිදී පෙත් සම්කාර පාර්ශවයේ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ මේ පක්ෂයේ හිටපු සභාපති මෛත්‍රීපාල සිරිසේන මහත්තයාට එරෙහිව අධිකරණින් පසුගියදා වාරණයක් පැනෙව්වා. ඊට පස්සේ පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස එහි ජ්‍යෙෂ්ඨ උපසභාපති අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා පත්කිරීමට කටයුතු කළා. නමුත් මෙම නඩුවේ වගඋත්තරකාර දුෂ්මන්ත මිත්‍රපාල විසින් පක්ෂයේ විධායක සභාව නැමැති රැස්වීමක් කැඳවා වැඩබලන සභාපතිවරයා ලෙස විජේදාස රාජපක්ෂ මහතා පත්කිරීමට කටයුතු කරලා තියෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ව්‍යවස්ථාවට අනුව වැඩබලන සභාපති දුරය සඳහා විජේදාස රාජපක්ෂ මහතා පත් කර තිබෙන ආකාරය නීතියට පටහැනි. එවැනි විධායක සභා රැස්වීමක් කැඳවීමට වැඩබලන මහලේකම්වරයාට බලයක් නැහැ. අනික වැඩබලන සභාපතිවරයා ලෙස පත්වෙච්ච විජේදාස රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයෙකුත් නෙවෙයි. මේ වන විටත් ඔහු ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සාමාජිකයෙක්. නිදහස් පක්ෂයේ ව්‍යවස්ථාවට අනුව වෙනත් පක්ෂයක සමාජිකත්වයක් දරන පුද්ගලෙක්ට නිදහස් පක්ෂයේ සමාජිකත්වයේ හිමි වෙන්නේ නැහැ. විජේදාස රාජපක්ෂ මහතා මාසයකට කලින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමාජිකත්වයේ ලබා ගත්තා කියලා කිව්වත් පක්ෂයේ ව්‍යවස්ථාව අනුව පුද්ගලයෙකුගේ පක්ෂ සමාජිකත්වයේ ස්ථීර වීමට නම් සමාජිකත්වයේ ලබාගත් දිනේ සිට මාස 6ක කාලයක් ගත විය යුතුයි. ඒ අනුව විජේදාස රාජපක්ෂ මහත්තයාට පක්ෂ සමාජිකත්වයේ නැහැ කියලා ඔප්පු වෙනවා. ඒ අනුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අධිකරණය අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ සහ දුෂ්මන්ත මිත්‍රපාල යන මහත්වරුන්ට එරෙහිව වාරණ නියෝගයේ පැනවීමට නියෝග කළා. බ්‍යාතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව පක්ෂ සභාපති දුරේ කටයුතු කිරීම වළක්වාලමින් ස්ථිර අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමට අධිකරණය අද පියවර ගත්තා. දේශපාලන වශයෙන් හෝ නිතිමේ වශයෙන් මෙර පක්ෂය මේ තත්ත්වයට කඩා දැමීමේ මේ තත්ත්වයට පත් කිරීම පිළිබඳව මෛත්‍රීපාල සිරිසේන මහත්මයා හැසිරිච්ච දේ ගැන අපට දැඩි කනගාටුවක් ශෝකයක් ඒ වගේම විශාල කම්පනයක් තියෙන්නේ ඇයි මෙහෙම කරේ කියලා. මේ ප්‍රශ්න ඔක්කොම හේතුව අපේ වර්තමාන තහනම් වල ඉන්න සභාපති මෛත්‍රීපාල සිරිසේන. එතුමාගේ විධායක ජනාධිපතිගම අහෝසු වුණාට පස්සේ එතුමාට ලොකු බයක් ඇතුණා තමන්ගේ සභාපතිකම නැති වෙයි කියලා. එතුමා සමහර වෙලාවට දායසිර ජයසිර මැතිතුමා ගැනලා උස්සලා තිනවා මහින්ද අමරව නිමල් සිරිපාල එළවන්නේ. සමහර වෙලාවට දායසිර ජයසිර මැතිතුමා එළවන්න අයිමත් දුමින්ද සානක මැතිතුමාව මහින්ද අමරව මැතිතුමා නිමල් සිරිපාලව ගේනවා. උදේක තීන්දුවක් ගන්නවා දාටක තීන්දුවක් ගන්නවා. කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු සභාපති මෛත්‍රීපාල සිරිසේන සහ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ යන මහතුරුන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹදී අද සන්ධ්‍යාවේ විශේෂ හමුවක් පැවැත්වුණා. මේ සඳහා පක්ෂ ක්‍රියාකාරීන් කිහිප දෙනෙකුම එක්ව සිටියා.